හැම නිවාඩුවකටම ට්‍රැවල් කරන මම මේ සතියන්ත නිවාඩුවේ කොළඹින් පිටට ට්‍රැවල් කරා. ඒ උඩවලවට. සාමාන්‍යයෙන් මම ට්‍රැවල් කරන පළාතේ තියෙන හොඳම නවාතැන තමයි මම තෝරගන්නේ මගේ නිවාඩුව ගත කරන්න. ඒ විදිහට උඩවලවේ තියෙන හොඳම නවාතැනට මම දැන් ඇවිල්ලා ඉන්නේ. පාරි රිසෝට් එක තමයි මම මේ නිවාඩුව ගත කරන්න තෝරගත්ත අපූර්ව නවාතැන වෙන්නේ. කොහොම වුණත් උඩවලවට මම ට්‍රැවල් කරේ පළවෙනි වතාවට නිසා මේ රිසෝට් එකේ ගත කරන මගේ නිවාඩුව බොහොම අපූර්ව එකක් වෙයි. ග්‍රෑන් උඩවලව සෆාරි රිසෝට් එකේ මම නවාතැන් ගන්න ස්වීට් එකට තමයි මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මේ හෝටලේ මේ වගේ ස්වීට් තව තුනක් තියෙනවා. නමුත් මගේ නිවාඩුව බොහොම සුවපහසු විශේෂයෙන් ගත කරන්න ඕන නිසා මම තෝරගත්තේ ප්‍රෙසිඩෙන්ෂල් ස්වීට් එක. මම දැන් ඉන්නේ මේ ස්වීට් එකේ. ප්‍රමාණයෙන් නම් ටිකක් විශාලයි මේ ස්වීට් එක. කාමරයට ඇතුළු වෙන ඕනම කෙනෙක්ගේ ඉස්සෙල්ලම අවධානය යොමු වෙන දෙයක් තමයි මම මේ දැන් දකින්නේ. මේ පින්තූරේ ඇත්තට විශේෂත්වයක් තියෙනවා. මට දැනගන්න ලැබුණ විදිහට අලිපේර ලීයක අලිපේර ගහක පොත්තක තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. වර්ණ එකතු කරගෙන නෙමෙයි මේ පින්තූරේ මතු කරගෙන තියෙන්නේ. මේ ගහම මේ ලී කොටේම පුච්චලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. මේ හෝටලේ හැම කාමරයකම මේ වගේ ලස්සන නිර්මාණ දැක ගන්න පුළුවන් කියලා තමයි දැනගන්න ලැබුණේ. ස්වීට් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ ස්වීට් එකේ බැල්කනි එකට ආපුවාම මේ අවට තියෙන ගස් කොළන් එක මේ පූල් එකත් එක්ක හරිම සිසිල් සුළඟක් හමනවා. සාමාන්‍ය උඩවලවේ කියන ප්‍රදේශයේ ඒ වගේ සීතල සුළඟක් බලාපොරොත්තු වෙන්න බෑනේ. මොකද බොහොම රස්නේ පළාතක්. නමුත් මේ ස්වීට් එක නිර්මාණය කරලා තියෙන විදිහට මේ ගස් කොළන් එක්ක බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා මේ ස්වීට් එකේ.
විශේෂ තරක් මේ හෝටලේ මැදින් ගලාගෙන යන පුංචි දියපාරක් ළඟ උණ පඳුරු වල හේවණයට තියෙන මේ අපූර්ව තැන ඉඳලා කෝපි එකක් හොන්න තමයි මම සූදානම් වෙන්නේ. දෙසැම්බර් කාලේ නිසා පුංචි වැසිකිළියක් එක්ක සීතල සුද්ද වෙනවා. ඒ නිසා මේ වෙලාව බොහොම අපූර්වයි කෝපි එක රස බලන්න. අලිමංකඩ කියලා කියන්නේ මේ හෝටලේ පූල් බායකට. මේ පූල් බායක ඇත්තටම මේ මෙතනින්නම් බලද්දී හරි ලස්සන මේ වටපිටාව දකින්න පුළුවන්. හේතුව වෙන්නේ මං හිතන්නේ කුඹුක්ගස් වලින් වට වෙලා තමයි මේ පූල් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් කුඹුක්ගස් තියෙන්නේ අපි අහලා තියෙන විදිහට ලිංගාවනේ වතුරක් තියෙන තැනක. ඒ නිසා වෙන්නේ නැති මේ පූල් එකවට කුඹුක්ගස් මේ විදිහට හදලා තියෙන්නේ. මගේ කාමරේ ඉඳන් බලනකොටත් මට මේ තැන තමයි ලස්සන දකින්න පුළුවන් උනේ. මම කිව්වේ සීතල හුලඟක් හමනවා කියලා. මං හිතන්නේ මේ කුඹුක්ගස් නිසාත් වෙන්න පුළුවන්. මර තැන්න තව විශේෂත්වයක් තමයි මේ තැන නම අලිවංකඩ. ඒ විතරක් නෙමෙයි මීට කලින් මට ඇත්ගාල කියලා තැනකුත් හම්බුණා. මේ විදිහට නම් දාන්නත් විශේෂ හේතුවක් ඇති මං හිතන්නේ උඩවලව ප්‍රදේශයේ ඉන්න නිසා ඇතුන්ට අලි ඇතුන්ට ප්‍රසිද්ධ නිසා වෙන්න පුළුවන් ඒ වගේ නමක් දාලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ හෝටලේ ලාංඡනය වුණත් අලියෙක්ගේ පාසලකුණා. මේකට විශේෂ හේතුවක් අනිවාර්යෙන් ඇති ඒ ගැනත් හොයලා බලන්න පුළුවන්කම තියෙන්නේ. Thank you.
ගාඩන එකේ ටිකක් ඇවිත්දී මේ ගාඩන එක මේ පරිසරය ඒ තරම්ම නිෂ්කලංකයි. නිවාඩුවක් ගත කරන කෙනෙක් උපරිමයෙන්ම බලාපොරොත්තු වෙන දේ මේ හෝටලය තුළ නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මං හිතන්නේ දෙසැම්බර් කාලය නිසා වෙන්න ඇති කාලගුණයත් හරිම සෞම්‍යයි. ගස් කොළන් වලින් වට වෙලා ලස්සන පොකුණු හදලා තියෙනවා. බොහොම සැහැල්ලුවෙන් නිවාඩුවක් ගත කරන්න පුළුවන්කම මේ හෝටලය තුළ තියෙනවා. මේ විදිහට මේ ලස්සනට නිර්මාණය කළා තියෙන හෝටලේ ආරම්භ කළා නම් වැඩි කාලයක් නෑ. මාස දෙකක් වගේ බොහොම සුළු කාලයක් තමයි මේ හෝටලේ ආරම්භ වෙලා. විශේෂ ස්ථානය. පෙරදිනි විශ්වවිද්‍යාලයේ වල කියලා කියන ස්ථානය ආශ්‍රය කරගෙන තමයි මේ තැන නිර්මාණය කළ තියෙන්නේ. නමුත් පෙරදිනිය නම් මේ තැන නිර්මාණය කළ තියෙන්නේ වල කියන ස්ථානයේ නාටි රඟ දක්වන්න. නමුත් මේ හෝටලේ මේ විදිහ ස්ථානයක් නිර්මාණය කළ තියෙන්නේ මේ හෝටලේ නිවාඩුවක් ගත කරන්න එන කෙනෙක්ට බොහොම විශේෂ වෙනස් විදිහ අත්දැකීමක් නිවාඩුවට එකතු කරගන්න. මේ ස්ථානයේ ඉඳගෙන රසවත් ආහාර වේලක් ගන්න පුළුවන් විදිහට තමයි මේ ස්ථානය නිර්මාණය කළ තියෙන්නේ. මමත් සූදානම් වෙන්නේ මගේ දවල් ආහාරේ මේ ස්ථානේ නැග. Thank you.
රටයන්ත නිවාඩුවේදී මම උඩවලවට ට්‍රැවල් කරානේ. උඩවලවට ආවා වගේම මට මේ උඩවලවේ නවාතැන් ගන්න බොහොම අපූරු නවාතැනකුත් හම්බුණා. අතර මේක අපූරු නවාතැනක් වගේම බොහොම අලුත් නවාතැනක් කියලා කිව්වොත් නිවැරදි. හෝටලේ පටන් අරගෙන බොහොම සුළු කාලයක් කියලා දැනගන්න ලැබුණා. ඒ වගේම බොහොම අපූරු හෝටලයක්. නමත් හරිම වෙනස්. ග්‍රෑන්ඩ් උඩවලවේ සෆාරි රිසෝට්. කොහොමද මේ හෝටලේ ආරම්භ වුණේ? ඇත්තටම ග්‍රෑන්ඩ් උඩවලවේ සෆාරි හෝටලය ආරම්භ කළ හරියටම මාස දෙකක් තමයි තාම වෙන්නේ. ඔක්තෝබර් මාසයේ අවසානයේදී ගරු ජනාධිපතිතුමා විසින් තමයි විවෘත කරනු ලැබුවේ. අපි ඇත්තටම ග්‍රෑන්ඩ් උඩවලවේ හෝටලය හැදෙන්න හේතුව මේ ප්‍රදේශයේ සංචාරක පුරවරයක් වුණාට තරු හතරේ හෝටලයක අවශ්‍යතාවය දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච දෙයක්. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ප්‍රදේශයට ඒ ඉදිකිරීම ඇති වුණේ නැහැ මේ මෑතක් වෙනතුරු. ඉතින් ඒ අවශ්‍යතාවය සපුරාලන්නට දේශීය හා විදේශීය සංචාරකයන්ට හොඳ නවාතැනක් ඉදිකර දෙන්නට අපේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ සඳහා තමයි අපි මේ හෝටලය ඇත්තටම ඉදිකරේ. අනිවාර්යෙන් උඩවලවේ කියන ප්‍රදේශය පහු කරගෙන සංචාරකයන් සෑහෙන පිරිසක් යනවා. මොකද කතරගම කියන ප්‍රදේශයට යනවා. ඒ වගේ උඩවලවේ අලි බලන්න එනවා. මේ වගේ හේතු නිසා ඇත්තට මම හිතන්නේ මේ නවාතන බොහොම අපූර්වයි. ඒ නිසාම තමයි මම මෙතන තෝරගත්තේ මගේ නිවාඩුව ගත කරන්න. මේ හෝටලේ නම සෆාරි රිසෝට්. සෆාරි යන්නමනේ ගොඩක් අය උඩවලවෙන්නේ අලි බලන්න. ඒ වගේ මම දැක්ක ලාංඡනය වුණත් අලියෙක්ගේ පාද ලාංඡනයක් තියෙන්නේ. මේ දේවල් කොහොමද එකතු කරගත්තේ? ඇත්තටම මේ ප්‍රදේශයේ දැන් ඔබ මේ උඩවලවේ තියෙන මේ ග්‍රෑන් උඩවලවේ හෝටලේ පහු කරගෙන යනකොට ජාතික උද්‍යානය පසු කරනවත් එක්කම පාර අයිනේ හිටන් දකින්න ලැබෙන්නේ විශාල අලි ප්‍රමාණයක්. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ අපේ පමණක් නෙවෙයි මේ අලි අලින්ගෙත් වාසස්ථානය. ඉතින් ඒකත් එක්ක එකට බැඳිලා තමයි අපි මේ ඇත් අඩි පාසලකුණ අපේ ලාංජනෙ විදිහට අපි තෝරගෙන තියෙන්නේ. ඊට අමතරව මෙම හෝටලේ කාමර 57ක් තියෙනවා. ඉතාම සුකෝභෝගී කාමර. ඩිලක්ස් රූම්ස් 24කුත් සුපීරිය රූම්ස් 29කුත් ලක්සරි ස්විට්ස් රූම්ස් 4කුත් තියෙනවා. මම අරුණි දැන් ඇතරම ප්‍රෙසිඩෙන්ෂල් ස්විට් එකේ තමයි අරුණි ඇතරම ඔය නිවාඩු ගත කරන්නේ. ඉතින් ඉතාම ලස්සන සියලුම රූම්ස් වල තරු හතර පහසුකම් හැම කාමරයකම තියෙනවා. දැන් මේ හෝටලේ නිවාඩුව ගත කරනකොට මට දැනෙච්ච දෙයක් තමයි උඩවලවේ කියන්නේ සාමාන්‍ය වියලි කලාපයේ තියෙන ටිකක් රස්නේ පළාතක්. නමුත් මේ භූමියේ ඉන්නකොට මට ඒක දැනෙන්නේ නැහැ. උණ පඳුරු, කුඹුක් ගස්, මේ හැමදේම තියෙනවා ඇලපාරක් ගලාගෙන යනවා. හරිම අපූරු පරිසරයක්. මේ පරිසරයේ මේ ස්වභාවික දේවල් මේ විදිහට රැකගෙන මේ හෝටලේ නිර්මාණය කරේ කොහොමද? ඔබ කිව්වා වගේ මේ හෝටලේ මැද්දෙන් ගලාගෙන යන්නේ මලබටු ආර කියන අතුගංගාව. පුදුම සුන්දරත්වයක් තමයි හෝටලේට මේ අතුගංගාව ගෙන එන්නේ. පරිසරය ගත්තාම ඔයා දකින්න ඇති මේ පුරාවට විහිදිලා තියෙන විශාල කුඹුක් ගස්. ඇත්තරම එක කුඹුක් ගහක් තියෙනවා වසර 200කට වැඩිය පරණ කුඹුක් ගහක්. ඉතින් අපි ඉතාම මේ පරිසරයේ කිසිම ගහකට හානි වෙන්නේ නැති වෙන්න තියෙන ගස් සියල්ල ඒ විදිහටම ආරක්ෂා කරලා තව එළියෙනුත් ගස් ගෙනල්ලා මේකේ ඉදි කරලා තමයි ඇත්තරම මේ සුන්දරත්වය මේ හෝටලෙට අපි ගෙනා. හොඳයි, ඔබතුමා කියන විදිහට මේ පරිසරයත් එක්ක කෙනෙක්ට බොහොම නිස්කලංක නිවාඩුවක් ගත කරන්න පුළුවන්කම තියෙනවානේ මේ හෝටලේ ඇතුළෙම. එහෙම නිවාඩුව ගත කරන කෙනෙක්ට මේ හෝටලේ මොන වගේ තැන්වලට යන්න පුළුවන්, විශේෂයෙන් කාලය ගත කරන්න පුළුවන් අපූරු තැන් මොනවාද? ඒ විතරක් නෙමෙයි, හෝටලෙන් පිටට යන්න කැමති කෙනෙක්ට අපි කලුණුත් කිව්වා ගොඩක් දේවල් තියෙන නිසා තමයි මේ අවට මේ හෝටලේ මෙතන ඉදි කරේ කියලා. ඒ දේවල් ගැන අපි කතා කරමු. ඔව්, ඇත්තටම මේ හෝටලේ තරු හතර හෝටලයකට තියන්න පුළුවන්. ඊටත් ඇත්තටම ඔබට විහිදිච්ච විශාල පහසුකම් රාශියක් මේ හෝටලේ තියෙනවා. රූම් වල තියෙන මූලික පහසුකම් වලට අමතරව කොපි ෂොප් එකක්, ප්‍රධාන බාර් එක, මේන් බාර් එක, AC රෙස්ටොරන්ට් එකක්, ඕපන් එයාර් රෙස්ටොරන්ට් එකක්, ඊළඟට දිස්ත්‍රික්ක හතරකට තියෙන විශාලතම බැංකට් හෝල් එක, නැත්නම් වෙඩින් හෝල් එක අපිට තියෙනවා. එහි 450කට පමණ පහසුකම් සපයන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වායු සමනය කරන ලද සියලුම පහසුකම් සහිතව. ඊට අමතරව කොම්ප්‍රෙස් හෝල් එකක් තියෙනවා. සියලුම අංග උපාංග වලින් සමන්විත වෙච්ච වායු සමනය කරන ලද 200ක් පමණට පහසුකම් සපයන්න පුළුවන් තැනක්. ඊළඟට ආයතනයේ තුලම පිහිටලා තියෙන බිස්නස් සෙන්ටර් එක, ඕනෑම ව්‍යාපාරිකයෙකුට, විදේශිකයෙකුට මොහොතකින් ලෝකයේ තියෙන ඕනම තැනකට ළඟා වෙන්න පුළුවන් ආකාරයේ පහසුකම් සපයලා තියෙන බිස්නස් සෙන්ටර් එක තියෙනවා. කොපි ෂොප් එක තියෙනවා. අපේ සම්පූර්ණ අංග සම්පූර්ණ ජිම් එක,
ලස්සන pool area තියෙනවා නේද? තාම අලංකාර වූ swimming pool area එකක් තියෙනවා. ඊළඟට billiard room එකක් තියෙනවා වියකේ ගත කරන්න. ඒ වගේ ඉතාමත්ම අලංකාර ඇතරම අපි තව මෙතනින් ඔබ දැකපු නැති ඉදිවෙමින් පවතින underground mini theater එකක් තියෙනවා. ඒක ඇත්තරම දැන් වැඩ නිමවෙමින් පවතින්නේ. එතන ඊට අමතරව මෙම හෝටලේ සිට නිවාඩුව ගත කරන කෙනෙකුට යන්න පුළුවන් තැන් තමයි. ඇත් අතුරු සෙවන හරියට මෙතන ඉඳන් විනාඩි 2කට වඩා අඩු කාලයක් තුලින් යන්න පුළුවන්. ඊළඟට කතරගමට යන්න හරියටම පැය 1කමාරක් ඊට අඩු කාලයක් ගත වෙන්නේ මෙතන ඉඳන්. ඊළඟට උඩවලවේ ජාතික වන උද්‍යානයට විනාඩි 5ක් වගේ කාලකින් යන්න පුළුවන්. ඊළඟට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මෙතන ඉඳන් විනාඩි 40කින් යන්න පුළුවන්. ඊළඟට හම්බන්තොට වරායට මෙතන ඉඳන් යන්න පැයක් පමණයි යන්නේ. මත්තල එයාපෝට් එකට හරියටම මෙත හෝටලේ සිට පැයක් විතර යන්නේ. ඊළඟට සංකපාලි ඉතාමත්ම ඓතිහාසික වටිනාකමක් තියෙන සංකපාලි පන්සලට මෙතන ඉඳන් විනාඩි 15ක දුර. ඊට අමතරව කටුවන පීටි ලන්දේසි බලකොටුව යන්න මෙතන ඉඳන් ගත වෙන්නේ විනාඩි 40ක් විතර කාලයක්. ඒ කියන්නේ ග්‍රෑන්ඩ් උඩවලවේ සෆාරි රිසෝට් කියලා කියන්නේ සංචාරය කරන්නෙකුට නවාතැන් ගන්න පුළුවන් අතරමඟේ තියෙන බොහොම අපූර්ව තැනක්. ඇවිල්ලා උඩවැලව අතුරු සෙවනට බොහොම විශේෂ තැනක්. පුංචි අලිපැටවුන් ගොඩක් ඉන්නවා. මම ඇවිල්ලා ඉන්නේ හොඳම වෙලාවේ. මට පුළුවන්කම තියෙනවා දැන් බලන්න මේ පුංචි අලිපැටවුන්ට කිරි පොවන විදිය. ගිහලා ඉස්සෙල්ලා මේක බලන්න. ලැබිලා තියෙන බොහොම දුර්ලභ අවස්ථාවක්. ඇත් අතුරු සෙවනට ආපුවාම මේ විදිහට අලිපැටවුන්ට කිරි පොවනවා බලන්න පුළුවන්. නමුත් මේ තරම් ළඟට ඉන්න නම් අවස්ථාව ලැබෙන්නේ නැහැ. මට විශේෂ අවස්ථාවක් ලැබිච්ච නිසා තමයි මේ අවස්ථාව උදා කරගත්තේ. අර විදිහට ඈත ඉඳලා බලන්න පුළුවන්කම තියෙනවා මේ පුංචි අලිපැටවුන්ට සත්කාර කරන විදිය, කිරි පොවන විදිය. මෙතන ඇත්තටම ඉන්නේ කැලේ අතරමං වෙච්ච අලිපැටවුන්. ගොඩක් පොඩි අලිපැටවුන් අවුරුදු මාස ගන්න ඉඳලා අවුරුදු දෙක තුන දක්වා යන අලිපැටව තමයි ඉන්නේ. මේගොල්ලෝ මේ විදිහට රැක බලා ගන්නවා. නමුත් මේ බලන්නේ නැහැට මේගොල්ලෝ වල්ලන්න මේ ළඟට එන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ විදිහට මේගොල්ලෝ බලා ගන්නේ මේගොල්ලෝ ටිකක් ලොකු වුණාට පස්සේ ආපහු කැලේට මුදාහරින නිසා. වයිසින් ගොඩක් පොඩි පැටවුන්ට කිරි ලීටර් 4ක් විතර එකවරකට දෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. මුළු දවස පුරාම පැය 3න් 3ට මේගොල්ලන්ට කිරි බොන්න ඕනේ කියලා තමයි කියන්නේ. නමුත් වයිසින් ටිකක් වැඩි අයට නම් දෙන ලීටර් ප්‍රමාණය ටික ටික අඩු කරනවලු. මෙතනට බලන්න කැමති කෙනෙක්ට අවශ්‍ය නම් මේ පැටවුන්ට දෙන කිරි වලට කිරි පිටි වලින් දායක වෙන්නත් පුළුවන්කම තියෙනවා.
මෙතන මේ පුංචි අලිපැටවුන් 28 දෙනෙක් විතර මේ වෙනකොට ඉන්නවා. මේ හැම එක්කෙනෙක්ටම නමක් තියෙනවා. මේගොල්ලෝ බොහොම ආදරෙන් තමයි රැක බලාගන්නේ. හැම කෙනෙක්ම බොහොම පිළිවෙලට ලස්සනට එනවා ඒ කිරිබුණ වෙලාවට හරියට මේ ස්ථානයට. උඩවලවෙට එන කෙනෙක්ට මේ විදිහට මේ අලිපැටවුන්ට කිරි පොනවා බලන්න අවස්ථාවල් හතරයි හම්බෙන්නේ. උදේ 9ට, 12ට, 3ට ඒ වගේම 6ට. ආවොත් අර විදිහට ඈතින් ඉඳලා බලන්න පුළුවන්කම තියෙනවා. මේ ඉන්න පුංචි අලිපැටිය නම් විශේෂ අලිපැටියෙක්. එයාට පුංචි ආබාධයක් වෙලා තියෙනවා එයාගේ කකුලට. එයා කැලේ ගහක පැටලිලා ඉඳලා මම හිතන වැලක පැටලිලා ඉඳලා කකුලට ආබාධයක් වෙච්ච නිසා විශේෂ සත්කමක් කළා මේ විදිහට කකුලක් බද්ධ කරලා තියෙන. එයාව ඉතින් විශේෂ විදිහට ආදරෙන් බලා ගන්නවා මේ ස්ථානේ. කොහොමත් මගේ නිවාඩුවකදී මං සාමාන්‍යයෙන් මේ වගේ අපූර්ව අත්දැකීම් විඳගන්න බොහොම කැමතියි. මීට කලිනුත් යාල මින්නේරිය විල්පත්තු වගේ ගොඩක් තැන්වලට මට මගේ නිවාඩුවල යන්න හම්බුණා. දැන් මං ඇවිල්ලා ඉන්නේ උඩවලවේ ජාතික වන උද්‍යානයේ මගේ නිවාඩුවේදී නිදැල්ලේ සැරිසරන අලි ඇතුන් බලන්න. ඇතින් පේන්නේ තනි අලියෙක්. මීට ටිකකට කලින් මට අලි රංචුවක් දකින්න හැකියාව හම්බුණා. උඩවලවේ ජාතික වනෝද්‍යානයේ හෙක්ටයාර් 30,821ක් පමණ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම අලින් 650කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවලු මේ කැලේ නිදැල්ලේ. ඕනම කෙනෙක්ට මේ වනෝද්‍යානයට ආවොත් මේ විදිහට නිදැල්ලේ සැරිසරන අලියතුන් බොහොම ලේසියෙන් බලන්න පුළුවන්කම තියෙනවා. මම ඇවිල්ලා හවස් වරුව නිසා මේක තමයි හොඳම වෙලාව අලින්ව දකින්න. එහෙමත් නැත්නම් ගොඩක් උදෙන් එන්න ඕනේ. මේ වෙලාවේදී මේ වැහි කාලේ නිසා ඕනතරම් කෑම බීම තියෙනවා. උන් බොහොම නිදැල්ලේ මේ විදිහට ආහාර ගන්නවා දකින්න පුළුවන්කම තියෙනවා. මෙතරම් ළඟින් ඉඳන් නිදැල්ලේ සැරිසරන අලින්ව බලන්න පුළුවන්කම තියෙන උඩවැලවේ ජාතික වනෝද්‍යානයේ විතරයි. මේ වගේ ලස්සනට අලි දකින්න පුළුවන්කම ලැබුණාමට මින්නේරියේදීත්. නමුත් මේ තරම් ළඟින් මේ තරම් නිදැල්ලේ ඉන්න අලින්ව දකින්න නම් අවස්ථාව හම්බුනේ නැහැ. දකින්නවාගේ පුංචි අලිපැටව තමයි අත්අතුරු සෙවනේ බලාගන්නේ. මේ විදිහට රංචුත් එක්ක තමයි සාමාන්‍යයෙන් අලි ගැවසෙන්නේ. නමුත් යම් හේතුවක් නිසා මේ රංචුවෙන් අතහැරිලා අතරමං වෙන අලින්ව තමයි අර විදිහට අත්අතුරු සෙවනේ රැක බලාගන්නේ. නමුත් වයසින් ටිකක් වැඩි වුණාට පස්සේ ආපහු මේ වනාන්තරයටම උදාහරිනවා ඒ ඇතුන්ව.
මේ විදිහට මේ අලියතුන් එක්ක එකතු වෙලා නිදාලේ සැරිසරනවා. හරි ඉස්සරහටම මේ විදිහට අලි රංචුවක් හම්බුණා. හැබැයි අනිවාර්යයෙන්ම වැඩි සද්ද කරන්නේ නැතුව දඟලන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම කරොත් අනිවාර්යයෙන්ම මේ අලි කුලප් වෙන්න ඉඩ තියෙනවා. අපෙන් උන්ට කරදරයක් වෙන්නේ නැත්නම් උන්ගෙන් අපිට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ තරම් ළඟින් ඉඳන් මේ අලි දිහා බලන්න නම් ආසයි. හැබැයි කියන්න බෑ කොයි වෙලාවෙ මොනවා කරයිද කොහොම හැසිරේද කියලා. ඒකින්ද පොඩි බයකුත් තියෙනවා. ජාතික වනෝද්‍යානයට යන ගම මේ වේල්ල පහු කරගෙන තමයි ගියේ. මේක උඩවැළවේ වේල්ල. මට ආසිතන මේ ස්ථානයත් ලස්සනට බලන්න ඕනේ කියලා අද විශේෂ දවසක් මේ වාන්දොරට ඇරලා තියෙන්නේ. බොහොම ලස්සනට දකින්න පුළුවන්. ඒ වගේම සෑහෙන පිරිසක් ඇවිල්ලා ඉන්නවා මේ ලස්සන දැක ගන්න. සාමාන්‍යයෙන් හවස් වරුවට තමයි මේ වගේ තැනක ලස්සන වැඩියෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි මම ඉක්මනටම ජාතික වනෝද්‍යානයෙන් පිටත් වෙලා මේ ස්ථානයට ආවේ. නිවාඩුවකදී පළවෙනි වතාවට මම උඩවලවට ට්‍රැවල් කරේ අලුත් අත්දැකීම් ගොඩක් ඉඳගන්න බලාපොරොත්තු වෙමි. ඒ විදිහටම මගේ ජීවිතේට අලුත් අත්දැකීම් ගොඩක් මට එකතු කරගන්න පුළුවන්කම ලැබුණා. කොහොම වුණත් මේ ඈතින් දකින ලස්සන දර්ශනයත් එක්ක මගේ මේ නිවාඩුව අවසන් වෙනවා. ඒ විතරක් නෙමෙයි හෙට දවසින් මේ වසරත් අවසන් වෙනවා. නමුත් ලබන වසරේදී අනිවාර්යයෙන්ම මගේ නිවාඩුවකදී ලංකාවේ දින ලස්සන තැන් හොයාගෙන යන්න මම බලාපොරොත්තු වෙමි.